කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 17,65,351ක් ඔවුන් මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය භාවිත කරමින් සිටිනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන ආරම්භ වුණා. අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයකම සංචාරය කරමින් එවයේ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සහ එහි කටයුතු නිරීක්ෂණය කරන්නට අපට හැකියාවක් ලැබුණා. ඡන්ද මධ්‍යස්ථාන 1,204 සඳහාම අවශ්‍ය නිලධාරීන් අපි යොමු කරලා තියෙනවා. යනුව නියමිත වේලාවෙදී ඡන්ද මධ්‍යස්ථානය විවෘත වන ඡන්ද දායකින් සඳහා 20,000කට වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් අද දවසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සඳහා සහභාගී වෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයට සහ දියසේනානායක විද්‍යාලයට සියලුම ඡන්ද පෙට්ටි ලැබෙන්නේ. ඊට පස්සේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන දෙකේදී ආරම්භ වෙනවා. ඒ අනුව මධ්‍යම රාත්‍රියට පෙර ඡන්දය පළමු ප්‍රතිඵලය නිකුත් කරන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරමු. අයිබෝන් මා මේ මොහොතේ රැඳී සිටින්නේ කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ. ඔබට මගේ පසකින් පේනවා ඇති බොහෝ පිරිසක් මේ වන විට උදෑසන 10 වන්ටත් පෙර තමගේ ඡන්ද මධ්‍යස්ථානයට ඇවිල්ලා ඉතාමත් යහුසුලුව තමගේ ඡන්දය ප්‍රකාශ කිරීමට එක් වී සිටින හැටි අද දවසේදී ඉතාමත් තීරණාත්මක සහ උණුසුම් මැතිවරණයක් බවට පත් වෙලා තිබෙන මෙවර 2024 ජනාධිපතිවරණය අපි ඔබට ආරාධනා කරනවා එන්න තවත් කල් වේලා ගන්න එපා. ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට අද තමයි හොඳම දවස. මේ ජාතික වගකීමක් කියලා හිතාගෙන ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ වැඩිම ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව සිටින ගම්පා දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමක් පෙරවරු 7ට නියමිත පරිදි ආරම්භ වුණා. ජනතා විමහත් උනන්දුවකින් යුක්තව තමගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යන ආකාරයක් තමයි මධ්‍යස්ථාන කීපයකදීම අපට නිරීක්ෂණය වුණේ. ශ්‍රී ලංකාවේ වැඩිම ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව කෙනම් 18,81,000කට අධික ඡන්ද සංඛ්‍යාවක් මෙම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථාන 1,212කදී දිස්ත්‍රික්කය පුරා ඡන්ද විමසීම කටයුතු සිද්ධ වෙනවා.